ගෞරවනීය ආරාධන වහන්සේ සතර කමඨයේ සඳහන් වන බුද්ධානුස්සතියෙහි නිබ්බිදාය නිරෝධාය විරාගාය පටිනිස්සග්ගාය එහි තේරුමත් මෙනෙහි කරන ආකාරයත් කරුණාවෙන් පහදන්න උතුමනි. දැන් බැඳෙනවට කියනවා බැඳිනවා. බැඳීමේ මිදී නිදහස් වෙනවට කියනවා නිබ්බිදාය. දැන් අපි ප්‍රිය දෙයට බැඳෙනවා නම් ඒක බාන. ඒක සංයෝජනේ. ඒකෙන් මිදී නිදහස් වෙනවා නම් බාන නිබ්බාන නිබ්බිදාය. නිබ්බිදාය කියන්නේ ඒ බාමෙන් බැම්මෙන් අපි බැඳෙන්නේ නැහැ. නිදහස් වෙනවා. බාන නිබ්බාන නිබ්බිදාය. රාග විරාගාය වෙන් වෙනවා. රෝධ නිරෝධ කරනවා. රුජ්ජති නිරුජ්ජති කරනවා. නප්පටි විරුජ්ජති කරනවා. ඒ අනුව අර බැමි තුනම ගලෝල යනවා පටිනිස්සග්ගාය. මේක තමයි භව උදුරාදාන පියවර හතර. මුල උදුරාදාන පියවර හතර බුද්ධානුස්සතිය. එතකොට නිබ්බිදාය නම් නන්දිරා නන්දින් පජහති. විරාගාය නම් රාගං පජහති. නිරෝධාය නම් සමුදයං පජහති. පටිනිස්සග්ගාය නම් සියලු උපාදානයන් පජහති. හිතෙන් අයින් කරනවා. පජාති කියන්නේ ප්‍රහාණය කරනවා, අයින් කරනවා, අස් කරනවා. නැවත නූපදින විදිහටම මේවා අයින් කරනවා. වැරදි දේවල් අයින් කරනවා. ඒකයි බුද්ධානුස්සතිය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වුණාම නන්දිරාග සහගතව ගන්න නැහැ. එහෙම මිදී නිදහස් වෙනවා. සමුදය උපදවන්නේ උපාදානය මිදී නිදහස් වෙනවා. සුපතේ දෙපැත්තම තියෙනවා. ආනපානම තියෙනවා. අපි බුද්ධ භාවනා වැඩසටහනට දැනගන්න කලින් සම්මත බුදු දහමේ තමයි සම්මත බුද්ධ ආගම නිසා සම්මත බුදු ආගම තමයි අපි හැසිරුනේ. සිල් සමාදන් වෙනවා, ඒ වතාවත් කරනවා. එහෙම කරානේ. දැන් අපි දැන් මේ බුද්ධ භාවනාව ගැන දැනගත්තට පස්සේ ඒවත් කරන්න ඕනේ. ඒවා මේ පැවැත්මට හොඳ වැඩ. දැන් සිල් ගන්න එක සමාදන් වෙන එක අපි අර පහළ දාන සාගාවේ කරනවා. දන් දෙනවා, සිල් ගන්නවා, සිල් සමාදන් වෙනවා, පින් අනුම ඔක්කොම කරනවා. ඒවත් කරන්න ඕනේ. ඉතින් අරියතුන් වහන්සේ දැන් අපි මේ ඒවෙන් මිදිලා දැන් අපි ආවනේ මේ බුද්ධ ධර්මය හොයාගෙන. ඉතින් අපිට අර බුදු දහමේ අපි මෙච්චර කල් කරන් ආපේ අපිට හරි අපහාදයක් නැහැ. ඒ සියලු දේ නිච්චසේ ගන්න එපා. නිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං කියලා ඒවෙන් අපි මිදී නිදහස් වෙලා දැන් අපි කුසලයේ පූර්ණේ කරගන්නවා, අකුසලයේ අයින් කරනවා. එතකොට දැන් අපි දැන් විවාහයට පත් වෙලා අපේ අපේ ස්වාමියා තමයි අපිට කණ්ඩායම් දින්න දෙන්නේ ඔක්කොම කරන්නේ. එතකොට අපි එතුමාටත් මේ ණයගන්නුමාටත් ණය මිදී නිදහස් වෙන මේ ධර්මයේ පොඩ්ඩක් හරි කියලා දීලා ධර්මයේ හැසිරලා ධම්මානුධම්ම පටිපදාය හැසිරුණොත් එයත් ගොඩේ. එයත් ගොඩේ, ඔයත් ගොඩේ. ඔව්, දැන් එයා තමයි මේකට ගොඩක් යොමු කරලා තියෙනවා. එයා ධර්මයේ අහලා තියෙනවා අරියතුම් වහන්සේගේ මාව යොමු කර එයාම තමයි දැන් මගේ ඊළඟ උත්සාහය එයාට මේ මෙහිට එන්න කියන එක තමයි. වහන්සේට නිදුක් නිරෝධ. ගරු අරියතුම් වහන්සේ ඇතුළු සියලුම උපාසක මහත්මීන් අවසරයි. මම ඊයේ ප්‍රශ්නයක්ම ගුණ නමෝ තස්ස භගවතෝ ඒ ගාථාව මට ඒ මේ පාඩය හොඳට අවබෝධ වුණා. මට අද දැනගන්න ඕනේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ඒ ඒක මහත්යෝ. මේ බුද්ධත්වයට පත් වූ භව උදුරා දැම්ම උත්තමයෙක් තුළ තියෙන බුදු ගුණ නමයක් ඉතිපි සෝ. සෝ කියන්නේ ඒ උත්තමයක්. ඉතිපි කියන්නේ මේ ගුණ වලින් යුක්ත වූ ඒ පුද්ගලයා. තේරුණාද? වත බග කරලා බලන්න දන්නවා. රා බැලීම අත්තරිනවා. රාගෙන් දේසෙන් මෝහෙන් සම්මා වෙනවා. මිදී නිදහස් වෙනවා. රාගමුල දේසමුල මෝහමුල උතුරා දමනවා. සම්බුද්ධෝ මේ අරහන් සම්බන්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මේ අවිද්‍යාවෙන් මිදී විද්‍යා උදපාද වෙනවා. සුගතෝ ගතිය සියලු දේ යහපත් ගති ඇති වෙනවා. සුගතිය ලෝකවිදු මේ අවිද්‍යාවෙන් ලෝකෙන් අඳුරෙන් මිදී නිදහස් වෙන මඟ පාර කියා දෙනවා. ඒ අනුව විද්‍යාචරණ සම්පන්නෝ මේ ඔක්කොම මේ හැම වචනකම තියෙන්නේ මේ භව උදුරා දැමු උත්තමයෙකුගේ තුල පවතින ගුණ නමයක්. ඒ තමයි ඔතන තියෙන්නේ. ඒ ගුණ
අපි සජ්ජායනා කර කර ගිය ගියා හිටියට අපි තුල ඇති වෙන්නේ නැහැ. අපි ඉතින් ඒ ගුණ සිහිපත් කරලා සජ්ජායනා කරනවා තමයි. නමුත් ඒකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ, ඒ උතුමන්ට වැඩක් වෙන්නේ නැහැ. අපි බලන්න ඕන අපි තුලත් මේ එක ගුණයක් අඩු වශයෙන් එක ගුණයක් භගවතු අරහතු අරහං ගුණයක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා එක ගුණයක් ඇති වුණොත් ඔය ගුණාටම තමන් නමේම තමන්ටත් තේරෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එතකොට අපිට අපේ යම් කිසි බලාපොරොත්තුවක් ශේෂයක් හරි ඉතුරු වුණොත්ද ගතියක් වෙලා ආයේ නැවත ඉපදෙන්නේ? ඔව්, ඉතුරු වුණොත් ශේෂ වුණොත් අශේෂ විරාග නිරෝධෝ නැත්නම් ඉතුරු වෙනවා. ඉතුරු වුණොත් අඩු ගානේ තව එක කර්ම බීජයක් හරි තියෙනවා නම් තවසරයක් ආයි උපදින්න වෙනවා. අවබෝධුණ දීර්ඝායුෂ. මේ කර්ම බීජ ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට අපේ ඇතුළාන්තය පිරිසිදු කරගන්න ඕනේ.